මගේ දුවේ පුතේ අද දවසේ දේව වචනය තුල අපි හැම කෙනෙක්ටම ජීවිතේට ලොකු වෙනසක් කරන්නයි ස්වාමීන් වහන්සේ සූදානම් වෙන්නේ කතෝලිකයෝ විදියට දෙවියන් වහන්සේගෙන් අපුරු අපිට ලැබුණු ලොකුම ත්‍යාගයක් තමයි ස්වර්ගයේ මේ ලෝකෙට පහළ වුණු ස්වර්ගීය භෝජනේ එහෙම නැත්නම් සරලවම කියනවා නම් දිව්‍ය සප්‍රසාද වහන්සේ අන්නේ මහා ජීවනදායක භෝජනය ගැන හදවතට දැනෙන කතාවක් උන්වහන්සේ කියන්නේ යන්නේ අද දවසේ සුද්ධෝ සුවිශේෂය තුල ජේසුස් ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා නැතිවලා යන ආහාරවලට නෙමෙයි සදාතනික ජීවිතය දෙන්න පුළුවන් ආහාරය සඳහා වීරිය වඩන්න වෙහෙස වෙන්න කියලා. ඇත්තටම මොකක් ගැනද උන්වහන්සේ මේ මතක් කරන්නේ? උන්වහන්සේ තමන්ගවම ජීවනදායක භෝජනය බවට පත් කරගන්න යන්නේ කියලා අපිට මතක් කරනවා. අපි කොහොමද මේ කවදාවත් විනාශ වෙලා යන්නේ නැති නැති වෙලා යන්නේ නැති සදාතනික ජීවනය දෙන ආහාරය භෝජනය හොයාගන්නේ? ඒ ආහාරය හොයන හොඳම ක්‍රමය තමයි දෙවන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීම. ජේසුස් ස්වාමීන් වහන්සේම දේව වචනය තුළ මේ කාරණාව පැහැදිලි කරනවා. අපි දිව්‍යන් වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වෙද්දී උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුළ ඉෂ්ට වෙන්න සලස්වද්දී කවදාකවත් විනාශ වෙලා යන්නේ නැති නැති වෙලා යන්නේ නැති ජීවනදායක භෝජනය ලබා ගන්න අපිට මාර්ගය පෑදෙනවා. එහෙනම් මේ විදිහට දිව්‍යන් වහන්සේගේ කැමැත්ත අපි කරන්නේ කොහොමද? දෙවන් වහන්සේගේ කැමැත්ත තමයි දෙවන් වහන්සේ අපට එවා වදාළ තැනන් වහන්සේව අදා ගැනීම කියලා ජේසුස් ස්වාමීන් වහන්සේගේ වචන වලින් අපිට ඇහෙන්න සලස්වා. දේවතාත්තගේ කැමැත්ත තමයි උන්වහන්සේ මෙලොවට එවපු තැනන් වහන්සේ එවන්තම් දේව පුත්‍රයාට අපි හුම්කම් දීම උන්වහන්සේව අදා ගැනීම. දෙවන් වහන්සේ එවපු දේව පුත්‍රයාව අපි අදා ගනිද්දි උන්වහන්සේට අනුව ජීවත් වෙද්දි ඒක තමයි දේව කැමැත්ත. දේව පුත්‍රයාව අදා ගැනීම තුල උන්වහන්සේ අපේ ජීවනදායක භෝජනය බවට පත් වෙනවා. ඒ විදිහට උන්වහන්සේ ඔබේ මගේ ජීවනදායක භෝජනය බවට පත් වුණාම උන්වහන්සේ අපිව අධ්‍යාත්මිකව පෝෂණය කරනවා. උන්වහන්සේ අපේ අධ්‍යාත්මික පෝෂණය කරන්නා බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ දුවේ පුතේ, අපි දවසින් දවස මොහොතින් මොහොත අධ්‍යාත්මිකව පෝෂණය වෙනවා කියලා කියන්නේ අපි මොහොතෙන් මොහොත පියවරෙන් පියවර දෙවියන් වහන්සේට කිට්ටු වෙනවා, ලං වෙනවා කියන එකයි. මොකද අධ්‍යාත්මිකව පෝෂණය වන වැඩි වර්ධනය වන කිසිම කෙනෙක් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්නේ නැහැ. ඔබ අධ්‍යාත්මිකව වර්ධනය වෙනවා කියලා කියන්නම ඔබ දෙවියන්ට ලං වෙනවා. අනිත් විදිහට ඔබ දෙවියන්ට ලං වෙද්දි දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙන්න පටන් ගනිද්දි දෙවන් වහන්සේ මෙලවට එවපු තැනන් වහන්සේ වන දේව පුත්‍රයා එවන්තම් ජේසුස් ස්වාමීන් වහන්සේ තුළ ජීවත් වෙන පටන් ගනිද්දි උන්වහන්සේව අදහා ගනිද්දි උන්වහන්සේගේ වචනය අපේ ජීවිත තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි මේ ලෝකේ හැම ලෞකික දෙයකටම වඩා හැම සබ සම්පතකටම වඩා මේ ලෝකේ අපි අයිති කරගන්න ආසාවෙන් ඉන්න ආශාවන්වට වඩා අපේ ආශාවන් අපේ සිතුම් පැතුම් වෙනස් වෙන්න පටන් අරන්. ඒ හැම ආශාවක්ම ස්වර්ගීය දේට ලොබකම් කරන ආශාවක් බවට පත් වෙනවා.
මේ ලෝකේ දේවල් වලට වඩා මං කොහොම හරි ස්වර්ගයට යනවා. මං දවසක දෙවියන් වහන්සේව වතට වත දීලා දැක ගන්නවා. කොහොම හරි මං ශුද්ධවන්තයෙක් වෙනවා කියලා. මෙන්න මේ වගේ අධ්‍යාත්මික තලයේ ආශාවන් බලාපොරොත්තු අපේ හදවතේ ඇති වෙනවා. අන්න එවැනි අධ්‍යාත්මික තලයක මෙලමුදල් යාන වාහන වස්තුව සැප සම්පත් ගේදොර මේ කිසිම දෙයක් අපිට මහා දේවල් නෙමෙයි. මොකද ඒ හැම දෙයකටම වඩා වටින ලෞකික සැප සම්පත් කිසිම දෙයකින් මිලදී ගන්න බැරි අධ්‍යාත්මික ශක්තියක් අධ්‍යාත්මික සැනසීමක් අපි දෙවියන් වහන්සේ තුල ලබන්නට යන්නේ. අන්නේ සැනසීම තුල ජීවනදායක භෝජනේ අපි භුක්ති විඳින ගද්දී අපිට කියලා නිම කරන්න බැරි අධ්‍යාත්මික ආශිර්වාදයක් සැනසීමක් නිදහසක් ලැබෙන්න පටන් ගන්නවා. ඒකෙන් මාසේ පුන පුනාම කියන්නේ නැති වෙලා යන දේවල් විනාශ වෙලා යන්න පුළුවන් කාබෝ කන දේවල් ඒ කියන්නේ අපේ ලෞකික සැප සම්පත් ඒ දේවල් නරක දේවල් නෙමෙයි. හැබැයි ඒව මැත්තේම නැහෙන්නේ නැතුව ඒව මැත්තේම තමන්ගේ ජීවිතේ දිය කරලා හරින්නේ නැතුව ජීවිතේ අවසාන හුස්ම හොද වෙනකම්ම ලෞකික සැප සම්පත් හොය හොය දුක් විඳින්න නැහින්නේ නැතුව උන්වහන්සේ මතක් කරනවා නැති වෙලා යන්නේ සදාතනික ජීවණයට ලෝභකම් කරන්න සදාතනික ජීවිතය අපිට ලබා දෙන මේ භෝජනය ගැන හොයන්න මේ භෝජනෙට ආස කරන්න කියලා අපිට ආරාධනා කරන්න එකයි. ඒ භෝජනේ වෙන කවුරුත් නෙමේ ජේසු. සදාතනික ජීවිතය අපට දෙන එකම භෝජනේ ජේසු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මෙලොව වැඩ සිටීම තමයි අපගේ ආදරණීය දීවසප්සද වහන්සේ. අන්නේ දීවසප්ප්‍රසාදිය ජේසුට අපේ ජීවිතේ කැප කරන්න පුළුවන් නම් පුළුවන් හැම වෙලාවකම දිව්‍ය පූජාවට ඇවිල්ලා බොහොම භක්තියෙන් ගෞරවයෙන් දීවසප්ප්‍රසාදිය ජේසු ලබා ගන්න පුළුවන් නම් ඒ ජේසු ලබාගෙන යාඥා කරලා ජේසු වගේ වෙන්න උත්සාහයක් අපි දරනවා නම් ජේසු අපිට කියා දුන්න අඩිපාරේ අපි ගමන් කරනවා නම් ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අපි තුලත් නැති වෙලා යන්නේ ජීවනදායක භෝජනය අපිට ලැබිලා අන්නේ භෝජන අපිට ගාව තියෙද්දි කිසිම జగතෙක්ට අපි බය වෙන්න ඕනේ නැහැ. කිසිම සතුරෙක්ට අපි බය වෙන්න ඕනේ නැහැ. මේ ලෝකේ වස්තුව සැප සම්පත් ඉස්සරහා දන නමන්නත් ඕනේ නැහැ. මොකද කිසිම කෙනෙක්ට ලබා ගන්න බැරි ශ්‍රේෂ්ඨතම විනාශ නොවන භෝජනය අපි ගාව තියෙන්නේ. ඔබට ජෙස්පීටයි.